අද පැයක් පමණ කාලයක් ඔබ අප ඉතා මගනා ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා. අපි මුලින්ම ඒ ධර්ම දේශකයාණන් වහන්සේට සුභ පතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම ඔබතුමන්ලාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෑනක් සහ කඩදාසියක් ළඟ තියාගන්නට විශේෂ නිවේදන සටහන් කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට දැනටම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න හොඳ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අපේ නායක හඳුරනේ. මේ පසුගිය දවස්වල තිබිච්ච බුදු රැස් කියලා හඳුන්වපු සමහරු මේ ආලෝක ධාරාවක් බුද්ධ ප්‍රතිමාවෙන් නික්මිච්ච එක ගැන කරුණු ටිකක් පැහැදිලි කරන්න. අවසරයි අපේ හාමුදුරන් වහන්සේ අගෝස්තු 2 වෙනිදා ජනමාධ්‍ය මගින් ඒ වගේම මහා ජනතාව අතර මහත්සේ කතාබහට ලක් වුණා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන් රත්නි ධාරාවක් නිකුත් වෙනවා කියලා. ඒ වගේම අපි දැක්ගත්තා මහා ජනතාව බොහෝසේ විහාරස්ථානට යනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අභියස රැඳී සිට මේ නර්මනවා. ඇත්තටම මේ පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම නොයෙකුත් විද්වතුන් අදහස් ප්‍රකාශ කළා. අපගේ අතිපෝජනීය නායුනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ අදහස් පිළිබඳ අපි දැනගන්නට කැමැතියි. අපි හන්තරනේ වෙලාව හැටියට මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන හැටියට මම ආරාධනා කරනවා. දේරුවන් සරණයි. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් දවසක මනුලෝ උත්පත්ති සඳහා ප්‍රතිසන්දි ගන්නා ලදසේක් නම් එදා සිට බුද්ධ පරිනිර්වාණයෙන් පසු යම් දවසක ධාතු අන්තර්ධානයේ සිදුවන්නේ නම් ඒ තෙක් මේ කාලයේ තිකින බුද්ධෝත්පාද කාලය කියලා. මේ බුද්ධෝත්පාද කාලය ආශ්චර්ය අද්භූත කරුණු රාශියකින් පිරුණු කාලයක්. එනිසාම සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා තියෙනවා අච්චාරිය පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති කියලා. මහණෙනි ලෝවට හිතසුව පිණිස ආචාර්ය පුද්ගලයෙක් උපදිනවා. ඒ කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතෝ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහි සාධකයක් හැටියට අපට කියන්නට පුළුවන් ඒ බුද්ධෝත්පාද කාලයේ කාගේවත් අදිෂ්ඨානයක් නොමැතිව කාගේවත් විධානයක් නොමැතිව සිදුවෙන සිදුවීමක් තියෙනවා ධර්ම නියාමයේ කියලා. මේ ධර්ම න්‍යාමයේ මහා පුණ්‍යවන්තයන් උදෙසා සිදුවෙන දෙයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් ඒ තථාගතයන් වහන්සේ පස්වෙනි භවයේ ප්‍රතිසන්දි ගැනීම, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්කප්පවත්තන මංගල්‍ය, කාය සංස්කාර වස්සජනිය, පරිනිර්වාණ මංගල්‍ය කියන අවස්ථාවන්හිදී දස දහසක් ලෝක ධාතුවල අසීමිත ආශ්චර්ය ජනක ප්‍රාතිහාරයන් සිද්ධ වුණා. එවගේම බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් ඒ ධාතු අන්තර්ධානය දක්වා නොයෙකුත් ආශ්චර්ය දේවල් සිදුවීම එසේම සිදු වෙනවා. එනිසා ඒක බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය ඉරිදී වගේම බුද්ධ විෂය හැටියට හඳුන්වනවා. ලෝකයෙහි සිතාමතා නිම කළ නොහැකි සරුවඥන් වහන්සේ නමක් පමණක්ම ඉදිරිපත් කළ හැකි කරුණු හතරක් තියෙනවා. ලෝක විෂය, සත්‍ය විෂය, කර්ම විෂය සහ බුද්ධ විෂය කියලා. එයින් බුද්ධ විෂය කියන්නේ මෙන්න මේ ධර්ම නියාමයේ වශයෙන් එළඹෙන කරුණුත්. ඒ වගේම සරුවඥන් වහන්සේගේ ඍද්ධිමය බල විශේෂයක්. ඒක කාටවත්ම සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් යමා මහා පෙළහැර ප්‍රම ගැන සලකා බානකොට ඒක කිසිම කෙනෙකුට පැවැත්තේ නොහැකි ඍද්ධි විෂයක්. ඒ වගේම අවශ්‍ය නම් අබ පියන්ලේ සතර ඉරියව් පවත්වන්න පුළුවන්. කැමතිනම් ඇඟිල්ලෙන් මහමෙරපා වහන්න පුළුවන්. ඒ විදිහට සරුවඥන් වහන්සේගේ ඉදි විශේෂය අසීමිතයි, අචින්තනීයයි. එනිසා සරුවඥන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන ශ්‍රී ලංකා වෙනුවෙන් විශේෂ අදිෂ්ඨාන පහක්ම කරලා තියෙනවා. ඒ අදිෂ්ඨාන පහ හැර තව සිය දහස් ගණන් කුඩා අදිෂ්ඨාන පවත්වන ඇති බව අපට සරුවප්‍රකාරයෙන් විශ්වාසයි. ඒට සාධක කීපයක් අපට කියන්න පුළුවන්. උඩමළුවේ බෝධීන් වහන්සේ රෝපණය කරන දවසේදී බෝධීන් වහන්සේගෙන් බුදු රැස් විහිදීම සිදු වෙලා එය දැකලා චිත්ත ප්‍රසාදයෙන් දහම් පදයට සවන් දුන්න පිරිස අතරින් දස දහසක් දෙනා සිංහලයන් හරිහත්යට පත් වුණා.
එම බෝධීන් වහන්සේගෙන් එදවස් සිසිදූ ඒ ප්‍රාතිහාරිය දහම් පොත්පත්වල සඳහන් වුණාට අර්ථකථාවල සඳහන් වෙනවා සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨාන බලයක්. ඒ වගේම රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ උදෙසා පැවැත් වූ ඒක සඳහන් වූම කාරණයක්. ඒ වගේම ථූපාරාම චෛත්‍ය වහන්සේ ගැන ජම්බුද්දීපයේහි බෝධි ශාඛාව ගැන ඔය වගේ මහා අදිෂ්ඨාන සිදු වුණා. ඒ වගේම අපේ ලංකාවේ දෙවෙනි පැරකුම්බා රජතුමා දඹදෙණිය රාජ්‍ය පිහිටුවලා දළදා මාලිගාව ගොඩනගා දළදා ස්වාමින් වහන්සේ වැඩ සිටියේ තැනකින් ගෞරවයෙන් පෙරහැරින් වැඩම කරවාගෙන ගොස් දළදා වහන්සේ වඩා හිඳුවලා බුද්ධ පූජා පවත්වා ආරාධනයක් කළා තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා අදිෂ්ඨාන පහක් කළා. කුඩා අදිෂ්ඨාන 10000 ගණන් කරලා ඇති. එසේ වෙනනම් මගේ මේ දළදා පූජාවත් බුදු ඇසින් දැකලා ඇති. මගේ ශ්‍රද්ධා මහිමියත් දැකලා ඇති. එසේ වෙනනම් මේ දළදා වහන්සේගෙන් මට ප්‍රාතිහාර්යයක් දකින් ලැබේවා කියලා ආරාධනා කළා. සැබවින්ම දළදා වහන්සේ තුලින් සම්පූර්ණ නිර්මිත බුදුරුවක් මැවි සවනක් බුදුරැස් විහිදෙව්වා. රජතුමාට ඇතිවෙච්ච ප්‍රීති සෝමනස්සේ නිසා ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයෙන් බුද්ධ පූජා කළා. මේවාමි සිදුවීම් තවත් අනේක විදිහින් සිද්ධ වෙන්න ඇති. පසුගිය සුනාමි විපතින් ලංකාවේ විශාල ගොඩනැගිලි විශාල මේ රේල් පාරවල් පවා කඩාගෙන බිඳගෙන යන තරම් බලවේගයක් මුහුදෙන් සිදු වුනම මුහුදායිනේ තිබුණු ප්‍රතිමා වහන්සේලා කිසි තැනකදී තුවාලයක්වත් නොවේ යහපින් ආරක්ෂා වෙච්ච හැටි බෞද්ධ බෞද්ධ හැම දිනාටම පැහැදිලි කාරණයක්. ඒ වගේම දැන් මේ වාරෙහි ඒ කියන්නේ බුද්ධ ජයන්තියක් වශයෙන් 2550ක් උදාපත් වූ අවස්ථාවේදී සරුවක්යන් වහන්සේගේ අදිස්ථානයක්ම තියෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අප්පසන්නානං ප්‍රසාදාය පසන්නානං විහියෝ භාවාය. බුද්ධ ශාසනය ගැන පැහැදීමක් නැති අන්‍ය ලබ්ධිකයන්ට පවා චිත්ත ප්‍රසාදය තියුණු පිරිසක් ප්‍රසාදයත්තුන්ගේ චිත්ත ප්‍රසාදය වැඩි දියුණු වෙනු පිණිසත් මෙසේ වේවා කියලා සරුවක්ඥන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනට ඇති. පොරොදුවාම එවාගේම සමහරට වැඳුම් පිදුම් නොකරන තැන්වලදී පවා මේ බුදුරැස් විහිදුණු කාරණේ පැහැදිලිව අහන්න ලැබිලා තියෙනවා. එනිසා මේක අමුතු මේ විස්මයජනක එහෙම නැත්නම් මේ සැක කටයුතු දෙයක් නොවෙයි. මොනම විද්‍යාවකින්වත් යටපත් කරන්න බැරි බලවේගයක් අපේ සරුවක්ඥන් වහන්සේගේ ඉදිරිසේ තුල තියෙනවා. එනිසා ඒ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ පවත්නා තාක් අපායත්න සත්‍යයන් එයින් ගොඩ ගන්නට, ඒ වගේම සසරට යන සත්‍යයන් එයින් ගොඩගෙන ආමාම නිවනට යොමු කරවන්නට, ඒ වගේම තුනුරුවන් අපහාස කිරීමෙන් මිනිසයන් වළක්වාගෙන එයත්න් යහපත් සම්මාදිට්ඨිය පිහිටුවන්නට මේ වාගේ ආචාර්ය සිදුවීම් සිදුවෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉරිදිවිසය අනුභවයෙන් කියන එක මම අවංකවම හොද හදපත්ලින් විශ්වාසවන්තව ප්‍රකාශ කරනවා. අවසරයි පැහැදරනේ. දැන් මේ මම දැනගෙන තියෙනවා ඔබ වහන්සේට ආරංචියක් වුණා කියලා මේ කිරිගරුඬ පිළිමයකනුත් මේ ආලෝකය විහිදුනා කියලා. ඒ ගැන ඇත්ත ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේ ආරංචිය මුලින්මට ලැබෙනකොට මම පිළිගත්තේ නැහැ. හේතුව සමහර විට මේ විද්‍යුත් උපකරණ වලින් ආලෝක විහිදුවන සීතයක් අද කාලේ තියෙනවා. එහෙම එකක්ද කියලා ඉන්න අතරත අම්බලංගොඩ කහව ගල්දුව අපේ ආරණ්‍ය මූලස්ථානයෙන් මට පණිවිඩයක් කියවලා තිබුණා. ස්වාමින් වහන්සේ අපේ ප්‍රධාන බුදුමැඳුරේ ප්‍රධාන බුදු පිළිම වහන්සේ තුලිනුත් වාගේම බෝධින් වහන්සේ වටේ තැන්පත් කොට ඇති සත්බුදු පිළිම තුලිනුත් මේ විදිහට ලා කහපාට වර්ණයක් විහිදෙන්න පටන් ගත් අතර කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් වර්ණ 6 මිනිකුත් වුණා. ඒ නිසා මුළු අවට පළාත්වල මිනිස්සු පුදුමයට ඇවිල්ලා වැඳ වැටුණා. කවදාකවත් ස්ථානිතාවේ නැති ඇත්තු පවාවිලා වැඳ වැටලා මේ පදුමේ දිහේ ප්‍රසාදයක් ජනතාවගේ ඇති වුණා කියන එක මට අහන්න ලැබුණා. ඇත්තටම අපි එතෙන්ටයි එන්න ඕනේ අපේ නායක හඳුරන්නේ. මොකද මේවා පරිශන කළා ඇත්ත හෝ නැත්ත හෝ කතා කරනවට වඩා මිනිසුන් තුල සදහසිත පහළ වුණා නම් බුදුගුණ භාවනාව ගැන යම් හැඟීමක් ඇති වුණා නම් ඒකම ප්‍රමාණවත් කියලා මම කල්පනා කරනවා. මම අපේ ගමේ පන්සලට ගියා මේ සිද්ධිය බලන්න. ඒ ගියපු වෙලාවේ තරුණ පිරිසක් කතා කරගෙන යනවට ඇහුණා. මේ බුදු පිළිම ගැන මගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. අද නම් ලොකු භක්තියක් මට ඇතුණයි කියලා ඒ තරුණයෙගේ කටෙන් කියවෙනවා මට ඇහුණා. ඉතින් ඒකම ඇති කියලා මට හිතුණා. ඒක ප්‍රාතිහාර්යක් හැටියට. ඉතින් අපි මේ සාකච්ඡාවට මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නැවතත් මතක් කරලා දෙන්නම්. 2 6 8 2 4 1 2 දුරකථන අංකය
මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ ධර්ම සාකච්ඡාවට අපේ හාමුදුරන්ගේ ධර්ම දේශනාවට අදාළව භාවනා ගැනයි අපේ හාමුදුරු ධර්ම දේශනා කළේ. ඒ සම්බන්ධව ඔබට යම් කිසි ගැටලුවක් මතුවලා තිබෙනවා නම් කරුණාකරලා කෙටියෙන් ප්‍රශ්න අහන්න ඔබේ නමත් කියලා, මොකද අපිට ඒ නමගම දැනගැනීමෙත් ප්‍රයෝජනයක් තිබෙනවා. කතා කරන්න. මට දැනගන්න පුළුවන් මේ විදුණ භාවනාවක් කරන මොහොතේ මේ ඒකතරම මොන ප්‍රතිමෝමේදද වඩන්න ඕනද, මොන ආකාරයකට සාමාන්‍යයෙන්ද? බුදු ගුණ භාවනාව වඩන්නේ කොහොමද කියලා ඒ මහත්මයාට නම් නම් අහගන්න බැරි වුණා. ඒ මහත්මයාගේ ගැටලුව ඉතාම හොඳයි, භාවනා සම්බන්ධව නඩුවක් තියෙන බව පේනවා. අපි හඳුරු කෙටියෙන් ඒක පැහැදිලි කරලා දෙන්න, අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද කියලා මේ මහත්මයා අහනවා. බුදු ගුණ භාවනාව විවිධාකාරයෙන් කරන්න පුළුවනි. විශේෂයෙන් සීලම බුදු ගුණයන් සම්පින්දෙන වේ තියෙන එකම ගාථාවක් ඉතිපිසෝ ගාථා පාඨය. ඒ ගුණපද 9ක් තියෙනවා. මුලින්ම භාවනාව ආරම්භ කරන කෙනෙකුට ඒ ගාථාවේ ගුණපද මුල සිට අගට, අග සිට මුලට භාවිතා කරන්න දෙනවා. ඊට පස්සේ එක එක ගුණයක් දැන් මේ මුල සිට අගට, අග සිට මුලට වචන වශයෙන් මෙනෙහි කරගෙන ගිහිල්ලා අර්ථ වශයෙන් මෙනෙහි කරන්න දෙනවා. එක එක බුදු ගුණයක තියෙන විශේෂ අර්ථ තියෙනවා. ඒවා මෙනෙහි කරන්න දෙනවා. එසේ මෙනෙහි කරන අතරත ඒ බුදු ගුණ නමෙන් එකක් තමයි වඩාත්ම ප්‍රියභාවයෙන් වැටහෙන්න ගන්නවා. ඒ ගුණේ තුලට හිත යොමු කරලා සම්පූර්ණයෙන් බුදු ගුණ ආවර්ජන කරමින් භාවනා කළ යුතු වෙනවා. එකම ගුණයක් අරමුණු කරගත්තොත් තමයි හිත සමාධි වෙන්නේ. එකම ගුණයක්, එකම වචනයක්. ඒක එක ගුණයකින් එසේ සිතේ සමාධිය කියන්නේ උපචාර සමාධිය ලබන්න පුළුවනි. ඊළඟට අනිත් ගුණයත් ලබා ගන්නවා භාවනාවට. මේම ගුණ නමෙන් මේ උපචාර සමාධි වශයෙන් සමාධි වාර 9ක් උපදවන්න පුළුවන්. ඒ නිසා බුදු ගුණ භාවනාව අනුපිළිවෙලින් මුල සිට අගට, අග සිට මුලට භාවනා කිරීමෙන් ආරම්භ කළ යුතු බව මම කරුණාවෙන් කියනවා. මම හිතනවා මේ ගැටලුවට ප්‍රමාණවත් කියලා අපි ඊළඟ මහත්මයාගෙන් ඉල්ලා සිටින ඔබේ නමත් කියලා ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඔබ සමග සුබ සන්ධ්‍යාවක්. මම රමුක්කන කන්තරගම්බී පිළිතුරක මට හරි පරමල් නම් පරමන්ත බොහොම කාලෙකින් මතකුනේ මේ අවස්ථාවේ මම පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ විදර්ශනාව කියන්නේ යථාභූත ඥානෙන් ඇති කරගන්න වැඩ පිළිවෙල නේද? ඒකම ඒ කියන්නේ ඇස තුළ ඇති යථාභූතයේ දැකීම, රූපය තුළ චක් විඥානය තුළ, ස්පර්ශය තුළ වේදනාව තුළ ඒ විදිහට යන විදිහට අපිට දැනගන්න ලැබෙන දේ නේද කියන එක මම පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒ කියන්නේ මමය, මගේ මට අයිතිය කියන අදහස ඒකෙන් අපිට තේරෙනවා. නමුත් ඒක වැරදි කියන හැඟීම නේද තේරෙන්නේ. ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙනවා නම් පියතිලක මහත්මයාගේ ගැටලුවට අපේ නායකයන්ගෙන් කෙටි පිළිතුරක් ලැබෙන්න. ඔව්. සැබවින්ම විදර්ශනා භාවනාව කියන්නේ පරමාර්ථ ධර්මයේ දැක ගැනීම. දැන් අපේ సంతානයේ තියෙනවා සම්මුති වචනින් පාවිච්චි කරන බොහෝ දේවල්. අපි කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ මෙහෙම කියන්නේ සම්මුති වචනය. නමුත් මේ සම්මුති වචනේ ඇතුලේ තියෙන අභ්‍යන්තර පරමාර්ථයක්. ඒවා තමයි රූප කලාප, රූප ධර්ම. එවාගේම අපි දකින්නවා, අහනවා, කතා කරනවා, සුවඳ විඳිනවා, රස විඳිනවා ආදී වශයෙන් අපි කියනවා. ඒක සම්මුතිය. එතකොට මේ දකින්න, අහන, විඳින ඒ දේවල් පිළිබඳ පරමාර්ථයක් තියෙනවා. මේ පරමාර්ථය දැක ගැනීම තමයි විපස්සනාවට අරමුණු වන්නේ. ඒ පරමාර්ථය දැක ගන්න ගමන්ම ත්‍රිලක්ෂණයට හරවන සිරිතක් නැහැ. ඒ පරමාර්ථ සියල්ල දැක ගන්න ඕනේ පළමු කොට. සබ්බම් භික්ඛවේ අභිඤ්ඤයං, සබ්බම් භික්ඛවේ පරිඤ්ඤයං. මේ විදිහට බුද්ධ වචනේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන රූප කලාප ඔක්කොම අපි කල්යතු දකින්න ඕනේ. නාම ධර්ම සියල්ල දකින්න ඕනේ. ඒ දැකීමෙන් පස්සේ තමයි එහි අනිච්ච ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණය විපස්සනා නුවණින් දකින්මින් විපස්සනා කරන්නේ. නැත්තම් දකින්නේ නැතුව ඒ රූප කලාපයාගේ බිඳියාම දකින්නේ නැතුව විපස්සනා කරන්න බෑ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය වෙනවා චිත්ත ඒකාග්‍රතාව. ඒ චිත්ත ඒකාග්‍රතාව සඳහා කළ යුතු භාවනා ක්‍රම 40ක් තියෙනවා. එයින් සමහර කොටසක් තියෙනවා 10ක්ම උපචාර සමාධි කියන චිත්ත ඒකාග්‍රතාව. අනිත් ඉහෙම පුළුවනි ප්‍රථම ධ්‍යාන ආදී කර්මස්ථාන වශයෙන් ධ්‍යාන උපදවන්නේ. එයිනුත් ප්‍රථම ධ්‍යාන උපදවන කර්මස්ථාන 11ක් තියෙනවා. එවාගෙම තෘතිය ධ්‍යාන දක්වා ධ්‍යාන 3ක් බැගින් උපදවන කර්මස්ථාන 3ක් තියෙනවා. එවාගෙම ආනාපාන සතියෙන් ධ්‍යාන 4 හෝ 5 උපදවන්නට පුළුවන් රූපාවචරය.
කසිනබ්ධාන නමයකින් අෂ්ට සමාපත්ති උපදවන්න පුළුවන්, එකකින් රූපාධ්‍යාන පමණක් උපදවන්න පුළුවන්. ඒ විදිහේ චිත්ත ඒකාග්‍රතාව තමන් කැමති නම් සමත භාවනාවෙන් උපදවාගෙන ඒ සමත භාවයෙන් ලැබෙන සමාධි ආලෝකය ප්‍රඥා ආලෝකයේ බවට හරවා ගන්නවා විපස්සනා කිරීමේදී. ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි මේ සන්තානගත සීලම රූප කලාප වෙන වෙනම දකින්නක්, නාම ධර්ම වෙන වෙනම දකින්නක්, බාහිර සන්තානවල සවිඥානික අවිඥානික රූප දකින්නක්, එවාගේම සවිඥානික සන්තානවල නාම ධර්ම දකින්නක් පුළුවන් වන්නේ එම විපස්සනා ආලෝකයේ පැතිරවීමෙන්. එසේ පතුරුවා අනුපිළිවෙලින් ත්‍රිලක්ෂණ විපස්සනා වඩා ඒ සන්දා සම්බන්ධව තියෙන සක්කා දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසාදී වශයෙන් ගැනීම උපක්ලේශයන් යටපත් කරමින් ගිහින් මාර්ගඵල ප්‍රතිලාභයෙන් ක්ලේශ ප්‍රහාණය කරලා මඟඵල නිවන් සෝයෙන් සැනසෙන්න අවස්ථාව ලැබෙනවා. මා හිතනවා අපේ පියතිලක මහත්මයාගේ ගැටලුවට බොහෝ දෙනෙකුට සතුටු වෙන්නට පුළුවන් විදිහේ හොඳ පිළිතුරක් අපේ ආන්දරණ වහන්සේකින් අවසර ලැබුණා. අපි ඊළඟ අපේ ප්‍රශ්නය අහන්න සූදානම් ඉන්න මහත්මයාට අවස්ථාව ලබා දෙන්නම්. කරනකල ඔබේ නම කියලා ප්‍රශ්නය කෙටියෙන් කියන්න. අවසරයි, මම පාලතුරේ නිශාදි කතා කරන්නේ. මට තියෙන ප්‍රශ්නේ මම දැන් භාවනා කරලා නැහැ. භාවනා කරනවායි ඒ කියන්නේ අපි මුලින්ම කරන්න ඕන භාවනා කියන්නේ අනුපිළිවෙලට සතර සතිපට්ඨානෙ වඩන්න කලින් මුලින්ම කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ශ්‍රද්ධාව ඇති කරගෙන එන අනුපිළිවෙල කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නිශාන්තු පොඩ්ඩක් අපේ හැමදරගෙන් අහගෙන අපි භාවනාව ආරම්භ කරන ආධුනිකයෙකුට අවශ්‍ය කරන උපදෙස් ටිකක් ඉගෙන ගනිමු. දරුවන් සරණයි. විශේෂයෙන් භාවනා බිලාසී බොහෝ පින්වතුන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නිසි උපදෙස් ලැබුණොත් ඒ අතු දියුණුවටපත් වෙනවා. විශේෂයෙන් දැන් භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් යැනි විපස්සනාවකට හැරෙන්න ඉස්සර අපි ආරම්භ කරන්න ඕනේ ඇත්තට අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන බුදුගුණ භාවනාව. ඒ බුද්ධ ගුණ භාවනාව වැඩිම අත්‍යවශ්‍යයි. ඊළඟට මෛත්‍රිය, ඊළඟට පිළිකුල් භාවනාව, ඊළඟට මරණ සතිය කියන්නේ මේ සතර කමඨාන ප්‍රගුණ කරන්නට ඕනේ. බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සතිය. මේකට කියන චතුරා රක්ෂා කියලා. ඒ කියන්නේ භාවනා වඩන්නේකොට ආරක්ෂාවක් මේන් සැලසෙනවා. එයින්ොත් වඩාත්ම ප්‍රයෝජන ලැබෙනවා බුදු ගුණ භාවනාව. මොකද මේ බුදු ගුණ භාවනාව වැඩිමින් ඉදිරියේ බලාපොරොත්තු වන භාවනාවන් නිවරදිව ක්‍රමානුකූලව කරගැනීමේ ශක්තිය ලැබෙනවා. එයින් සද්ධාව අධිකතර කියන්නේ වැඩිපුර දියුණු වෙන බැවින් භාවනා කරගෙන යාමේදී නිරාස්වාද බව, ඒ කියන්නේ එහි ප්‍රතිඵලයක් නොලැබී ගියත් කලකිරෙන්නේ නැති වෙනවා. මෛත්‍රිය වැඩීම නිසා බාහිර උපද්‍රවයන්ගෙන් තොරව භාවනා ගෙනියන්න හැකි වෙනවා. පිළිකුල් භාවනා කිරීමෙන් ජීවිතයේ ශාරීරික පිළිබඳ සුබතාවන් නැති බව අසුභතාව අවබෝධ වීමෙන් ජීවිතය පිළිබඳ අර මමායනේ අඩු වෙනවා. එවාගෙම මරණ සතිය වැඩි වීමෙන් අද කල යුතු වැඩ හෙටට කල නොදා අප්‍රමාද ගුණය ඇතිව පිළිවෙත් පුරන්න යොමු වෙනවා. මෙන්න මේ නිසා මේ හතරට කියන චතුරාරක්ෂා කියලා. එයින් ඒ සතරම යන එන ගමන් වලදී වතුර නෑමේදී කෑම ගැනීමේදී වැඩ කටයුතු ලෙදීමේදී කවුරුත් කතා නැත්නම් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ඒවාට කියනවා සබ්බත්ක කම්මට්ටාන කියලා. හැම තැනම භාවනා කරන්න පුළුවන්, හැම තැනකදීම අවශ්‍ය වෙන භාවනා. ඊට පස්සේ තමයි තමන් කැමති නම් ආනාපාන සතියෙන් හෝ වෙනත් කර්මස්ථාන භාවනාවක් විසිසේ උගෙනගෙන ගුරු උපදේශ ඇතුළු හරියට තේරුම් අරගෙන භාවනා කරන්න පුළුවනි. නිසා පළමුවෙන් භාවනා බිලාසයේ සැමදෙනා විසින් කළ යුතු වන්නේ මේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණ සති භාවනා පුරුදු කර ගැනීමයි. එහෙමයි ප්‍රහන්තනේ, මම මේක තේරුම් අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් බුදුගුණ භාවනාව කරන කෙනෙකුට ශ්‍රද්ධාව වැඩෙනවා. ප්‍රසන්න ස්වරූපයකින් ජීවත් වෙන්න සමාජයේ පුළංකම තිබෙනවා. මෛත්‍රී භාවනාව කරනකොට සමාජයේ ගැටුම් නැතුව සාමකාමීව හොඳින් ජීවත් වෙන්න ශක්තියක් අපට ලැබෙනවා. අසුභ භාවනාව කරනකොට අපේ ආඩම්බරකම්, මදමානාදී ගති, අවගති අපින් තුරන් වෙලා නිහතමානී පුද්ගලික හැටියට සමාජයේ ජීවත් වෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. මරණ සතිය කිරීමෙන් අපට ශක්තියක් ලැබෙනවා භාවනාව තුළින්. නොමැරෙන මිනිස් වගේ හරි හම්බකරන සමාජයේ ජීවත් වෙන්න අපට මේ තියෙන පුහු ආසාවන් නැතුව යනවා. ඒ නිසා මේ හතරින් අපේ මානසික ශක්තියින් ආරක්ෂා කරලා දෙනවා කියන අර්ථයෙන් මේ හතර චතුරාරක්ඛා කියලා කිව්වත් නිවැරදි කියන එකයි මට නම්. ඇත්ත, ඒක තමයි අදහස. එහෙමයි. අපි අපේ ඊළඟ ප්‍රශ්න අහන අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්.
කරනවා කියලා ඔබේ නම කියලා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. තේරුම් ගන්නයි හම්බුනේ මම නිමල්පනාත් පාඩුවෙන් කතා කරන්නේ. හම්බුනේ අන්දේනාවදී මේ පැහැදිලිවම සංයෝජන 10ක් හද ගන්නවා කියලා හම්බුනේ. ඒතර සංවේදනය විතරුනේ නැහැ මට මතකයි. ඔබ අන්තේ කරුණාකරලා ඒකේ සංයෝජන විතර කරලා ඉන්න නම් සංයෝජන 10 මේ වෙලාවේ විස්තර කරා නම් අපේ ආන්දරණ තව පැයක් ගත වෙනවා මේ ධර්ම දේශනාවට. ඒක නිසා මේ වෙලාවේ වුණත් අපට බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න තියෙන නිසා නිමල් ප්‍රනාන්දු මහත්මයාගේ අවශ්‍යතාව කෙටියෙන් ඉෂ්ට කරලා දෙන්න කියලා මම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. මේ සංයෝජන කියන්නේ ස්කන්ධ సంతානේ සසරෙම බැඳ තබන බැඳුන් 10ක්. දැන් මහත්මයා අහලා ඇති සෝවාන් මාර්ගඥානෙන් නැති වෙනවා කියන සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුන. එතන තුනයිනේ. ඊළඟට අනාගාම මාර්ගඥානෙන් දෙකක් නැති වෙනවා. කාමරාග සංයෝජන, පටිග සංයෝජන දැන් පහයිනේ. අරිහත් මාර්ගඥානෙන් ප්‍රහාණය වෙනවා තව පහක්. රූපරාග සංයෝජන, අරූපරාග සංයෝජන, මාන සංයෝජන, එවාගෙම උද්ධච්ච සංයෝජන හා අවිජ්ජා සංයෝජන. මේ කියන සංයෝජන පහක් අරිහත් මාර්ගඥානෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි මේක සූත්‍රාන්ත ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකට බෙදෙනවා. එනිසා මෙතන සූත්‍රාන්ත ක්‍රමයට මෙහෙම කිව්වත් අභිධර්ම ක්‍රමයට තවත් දෙකක් ඔබට එකතු කරගන්නවා සංසන්දනය කිරීම සඳහා. ඒ කියන්නේ කාමරාග සංයෝජන, පටිග සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි සංයෝජන, ඉස්සා සංයෝජන, මච්චරිය සංයෝජන, සීලබ්බත පරාමාස සංයෝජන, එවාගෙම භවරාග සංයෝජන, අවිජ්ජා සංයෝජන කියලා. මෙන්න මෙහෙම 10ට බෙදෙනා. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවේදී ඔය ආයතන විපස්සනාවේදී සංයෝජන උපදින හැටි, බිඳෙන හැටි, ප්‍රහාණය වෙන හැටි දේශනා කරමින් දේශනා කළා තියෙන නිසා දස සංයෝජන කෙටියෙන් මෙහෙම මතක තබා ගන්න. ඉදිරියට සංයෝජන පිළිබඳ විශේෂ දේශනාවක් අපි කරමු. මම ඊට වඩා දීර්ඝ විස්තරයක් අපිට කරන්න අවස්ථාවක් නැහැ. අපි ඊළඟට ආරාධනා කරනවා කරුණා කරලා ඔබේ ප්‍රශ්න කෙටියෙන් අහන්න. කෙරුවන් සර් අපිට එහෙනම් ඔබ කතා කරගෙන යන්න. මම උත්තර නවත් මේ TV දිහත් මම කතා කරන්නේ. මට දැනගන්න ඕනේ භාවනාව කියන එකේ සිංහල තේරුම මොකක්ද කියන එක. අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රූප කලාප කියන්නේ පරමාණු වලටද කියලා ඒ පැත්තට තමයි මට තියෙන්නේ දැනගන්න. මම හිතන්නේ අපේ අන්දරේ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. භාවනා කියන එකේ තේරුම ඇත්තට වැඩි දියුණු කිරීම. බුධාතියෙන් හැදෙන සම්ධයක් තමයි භාවනා කියන්නේ. එතකොට මෙහිදී බෞද්ධ භාවනා වශයෙන් හඳුන්වනු ලබන්නේ අර චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා දෙක. චිත්ත භාවනා නමින් හැදෙන්නේ සමත භාවනාව. එවාගෙන් ප්‍රඥා භාවනා නමින් හැදෙන්නේ විපස්සනා භාවනාව. දැන් සමත භාවනා වැඩිීමේදී සංකාණේ චිත්ත සංකාණේ තවස් වෙන ධානාංග ශක්තිය වැඩි දියුණු වෙමින් චිත්ත ඒකාග්‍රතාව බලගත වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ නිසා එකට කියන සමත භාවනා නැත්නම් චිත්ත භාවනා. විපස්සනා භාවනාවේදී ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ඒ නාම රූපාදී පරමාර්ථ ධර්මයන් හරියට තේරුම් අරගෙන ඒවායේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ මේවා දකිමින් විපස්සනා වැඩීම ප්‍රඥාවට අයිති. එයින් වැඩෙන්නේ ප්‍රඥාව. එනිසාම විපස්සනා ඥාන කියලා වෙනම ඥාන කොටසකුත් වඩන්න තියෙනවා. ඉතින් ඒ විදිහට සමත භාවනා, විපස්සනා භාවනා මගින් චිත්ත සංකාරණේ බෝධිපාක්ෂික ධර්ම 37 දියුණු කිරීමයි භාවනා කියන එකේ සිංහල තේරුම. ඊළඟට රූප කලාප කියන්නේ දැන් අපි කලාප කියන මේ වචනේ සිංහලෙන් කලඹ කියනවා නේද? දැන් අපි මල් කලඹ කියලා කියන මල් පෝච්චේ දැම්මම නේද? ගොඩක් කියන මල් සමූහයක්. කලඹ කියන්නේ කලාපියා සමූහයක්. දැන් සමහරට මේ සමරු කලඹ කියනවානේ. සමරු කලඹ කියන්නේ ලිපි ගොනුවක්, ලිපි රාශියක්. ඒ වාගේ මේ අපේ ශරීරයේ තියෙනවා රූප ජාති ඔක්කොම 28ක්. ඒ 28 බෙදෙනවා කලාප කලාප වශයෙන් කොටස් 23කට. අභිධම්මන්ත සංඝා 21ක් වෙනනවා. නමුත් අස්සාස පස්සාස ගොඩසේ රූප කලාපතා දෙකක් වෙන නිසා එහිදී 23ක් වෙනවා. එතන තියෙනවා 10 මිටි, 8 මිටි, 9 මිටි, 10 11 මිටි, 12 මිටි, 13 මිටි කියලා ওই විදිහට රූප කලාප ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කර්මජ කලාප 9ක්, චිත්තජ කලාප 8ක්, උතුජ කලාප 4ක්, ආහාරජ කලාප 2ක්. මේවා තමයි රූප සමූහයක එකතු වීම
කලාප නමින් හඳුන්වනවා. සමූහයක් වෙන්නේ කර්මය නිසා හටගන්න කර්මජ රූප කලාප, සිත නිසා හටගන්න චිත්තජ රූප කලාප, ඍතුව නිසා හටගන්න උතුජ රූප කලාප සහ ආහාර නිසා හටගන්න ආහාරජ රූප කලාප. මේවා තමයි රූප කලාප. ඉතින් විපස්සනා කරනකොට මේක අමුතු දෙයක් නෙමෙයි ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ කියන රූප කලාප නාම කලාපවා ඉගෙනගෙන පුළුවන් තරම් ධර්මයට ඇතුල් වෙන්න. එහෙම අපි හන්දරේ දැන් මේ මහත්මයාගේ සිරිවැලි මහත්මයාගේ ගැටලුවක් වුණේ මේක පරමාණු සමග තුලනය කිරීමක් ගැන. ඇත්තටම පරමාණු කියන්නේ මිටි. එක පරමාණුවක් තුළ නියුට්‍රෝන්, පොසිට්‍රෝන්, ප්‍රෝටෝන්, ඉලෙක්ට්‍රෝන ආදී ශක්ති හයක් තියෙනවා. දැන් මෙතන අවමේකේ ශුද්ධාෂ්ටකය කියලා අටක් තියෙනවා. ඒතර විද්‍යාඥයන්ට යන්න බැරි වෙච්ච තරම් දුරට බුදුදහම දීන් තියෙනවා. විද්‍යාඥයෝ හයයි හොයාගත්තේ පරමාණුවක් තුළ මේ රූප කලාපයක් තුළ ශක්ති අටක් තියෙනවා කියලා බුදුදහම උගන්ලා තිනවා අවම. ඇත්ත. ඊට වැඩි වුණත් අපි හඳුර පැහැදිලි කළා 9 10 11 12 පරමාණු ශක්තිය වගේ එකතු වෙච්ච පරමාණු කියන්නේ රූප කලාපයක්මයි. දැන් ඒ දෙකේ සමානකමක් තිබෙන බව මම හිතනවා සීල මහත්මයාට වැටහෙන්නට ඇති කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු කරුණාකර ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. නැයි මගේ අහන්නේ අද මම අපි මාතෘ තුමයි කතා කරන්නේ අද බොහොම අපේ මොන්නේ මොකද සමන් කියන කතා කරන්නේ මේ දැන් සතුටු දෙකක් ගන්න කිව්වේ ඉන්නේ මොකද කියනවා මේ කායනෝ ඇන්ඩික මගෝ කියන තේනවා මේ ඔය සතුටු දෙකක් ගන්න කිව්වේ ඉතන වල්සා කියන්නේ ඒ විදිහට පැතිගෙන ඒ මාර්ගඵල ලාභී පුද්ගලයෙක් ක්‍රීමට තියෙන පහසුකම තේරවද ස්වාමීන් වහන්සේ කියලා ටිකක් පැහැදිලි කරනවා නම් බොහෝ කෙනෙක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපේ සමන්තර මහත්මයාගේ ගැටලුවට සතර සතිපට්ඨාන සම්බන්ධ අපේ අමතරගේ ධර්මදේශනාව බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම විදර්ශනා භාවනාව ගැන අර අපි කලින් හඳුන්වා දුන්න පොත ගෙන්නාගෙන කියවීමනොත් ප්‍රයෝජනයක් ලැබෙන්නට තිබෙනවා. ඒ මහත්මයාගේ ගැටලුව සතර සතිපට්ඨාන සම්බන්ධ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න අපේ නායකම. සතර සතිපට්ඨානමින් හැඳින්වෙන්නේ පංචස්කන්ධේ විපස්සනාවට නඟන ක්‍රම හතරක්. එයින් කායානුපස්සනාව කියන භාවනාව 14 ආකාරයකට සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. එයින් රූපස්කන්ධ විපස්සනාව ගැනිනවා. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධේ විපස්සනාවට ගැනිනවා. හිතානුපස්සනාවෙන් විඥානස්කන්ධේ ගැනිනවා. ධම්මානුපස්සනාවෙන් සංඥාස්කන්ධේ සහ සංස්කාරස්කන්ධේ විපස්සනාවට ගැනිනවා. එනිසා මේ කියන පංචෝපාදානස්කන්ධයම විපස්සනාක් නැංගීම තමයි සම්පූර්ණ සතිපට්ඨාන භාවනා 21ෙන් උගන්වන්නේ. ඒ සියල්ලම නිවනට පිවිසීමේ දොරටු බැවින් සියල්ලම සරුවඥන් වහන්සේ දේශනා කළ නිවන් මඟක් බව අපි කරුණාවෙන් පිළිගන්නට ඕන. මම හිතනවා පැහැදිලි කියලා අපේ මන්ත්‍රණයේ විස්තරය සමන්තර මහත්මයාට සතුට වෙන්නට පුළුවන්. තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඒකායන මාර්ගය තමයි මේ සත්‍ය සත්‍යපට්ඨානෙන් ඉස්සර කරලා තිබෙන්නේ. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. හලෝ. කතා කරන්න ඔබේ ප්‍රශ්නය අහන්න. මාජන්තුමා. අපට ඇහෙනවා ඔබ කතා කරන්න. කතා කරේ tangali වන්නිකම කියලා. එනේ මේ අපිට මේ ආරියදම්ම නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ ප්‍රඥාඥානයේ ඉඳලා චතුත්ඥානය දක්වා ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා නම් ඉතාලි අපේ තුර කලකනවා. ඊළඟට මේ ප්‍රථම ඥානයේ තියෙනවා මේ විතක්ක විචාර කියන මේ අවස්ථා දෙක. ඒක මා ඉන්ටර්නෙට් එකේ විතක්ක කියන්නේ නම් සාමාන්‍යයෙන් මේ ගාථාවකට පළවෙනි සැරේ සත්‍ය කරනකොට එන සංඥාව විතක්ක වශයෙන් විචාර වශයෙන් ඒක නින්න ආදිය ලෝකාර්ය විචාර වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. තවත් කියනවා නම් ඒ අරමුණට හිත යොමු කිරීම විතක්ක, අරමුණේ හිත පිළිමැදීම විචාර කියලා. මේ වන්නික මහත්මයා අපි අපේ හඳුරගෙන් අහගමු නේද ඒක? වඩා හොඳයි නේද එහෙම? දරුවන් සරණයි. සැබවින්ම මේ ධ්‍යාන වැඩිම ගැන බොහෝ දෙනා අහන්න කැමති. ඒ ධ්‍යාන වැඩිමිට බොහෝ දෙනා බයයි. නමුත් ඒක අපි අනුපිළිවෙලින් වඩන හැටි ගැන ප්‍රගුණ කරගන්නට ඕන. ඒ සඳහා සුදුසු උපදේශ දැන් අද කාලේ යාදෙන ස්ථාන තියෙනවා. මෙහිදී ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා ධ්‍යාන වැඩෙන ක්‍රමයේ විස්තර කරන්න අපට පැය ගාණක් ඕන. නමුත් මේ කෙටියෙන් කියනවා යම්කිසි කෙනෙක් ආනාපාන සතියේ හෝ මෛත්‍රී කරුණා මුදිතා භාවනාවක් හෝ කසින භාවනාවක් හෝ වඩලා
ඊළඟ ධ්‍යාන උපදවන්න කැමති නම් එයින් ප්‍රථම ධ්‍යානෙ ලබා ගත්ත කෙනෙකුගේ සංකාරණීය ධ්‍යානාංග පහක් තියෙනවා. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. එතකොට මේ විතර්කය කියන්නේ ඇත්තට අර යම්කිසි ගන්ඨාරයකට ගහනවා වගේ නිදසුනක් කළාට මේක සිතේ පවත්නා වූ චෛසික ධර්මයක්. එහි ලක්ෂණේ කියන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ ඒ භාවනා අරමුණට හිත නම් වෙනවා. විචාරය කියන්නේ භාවනා අරමුණේ සිත හසුරුවනවා. ප්‍රීතිය කියන්නේ භාවනා අරමුණේ සිත පිනවනවා. සුඛය කියන්නේ භාවනා අරමුණේ තුලින් සිත ගත සනසවනවා. ඒ වගේම ඒකාග්‍රතාව කියන්නේ භාවනා අරමුණෙන් ප්‍රතිභාග අරමුණෙන් පිට නොයන හැටි හිත තන්පත් කරනවා. මේ කියන ලක්ෂණ පහ තමයි මේ ධ්‍යානාංග නමින් හඳුන්වන්නේ චෛසික ධර්ම පහ. ඒ චෛසික ධර්ම පහෙන් දැන් ප්‍රථම ධ්‍යාන ලබාගත් කෙනෙකු ඒක පස් ආකාරයකින් වශී කරනවා. සිය දහස් වර සමවදිමින් ආවර්ජින වසීතා, සමාපජ්ජන වසීතා, අදිත්තාන වසීතා, වුට්ටාන වසීතා, පච්චවේකන වසීතා කියලා වසීතා ක්‍රම පහකින් ප්‍රගුණ කරගෙන ඕනම ඉරියව්වක ඕනම වෙලාවක ඕනම වෙලාවක් තරම් මේ භාවනාව සමාධින්න ධ්‍යාන සමාධින්න පුළුවන් වුණාම පස්සේ තමයි දෙවෙනි ධ්‍යානෙට යන්නේ. දෙවෙනි ධ්‍යානෙට යන්න පළවෙනි ධ්‍යාන සමවැදිලා ඉන්නේ ගිලා එහි තියෙන ධ්‍යානාංග සම්වර්ෂණය කළ විතරක විචාර දෙකේ ඕලාරිකත්වයත් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනේ සාන්ත බවත් ආවර්ජනා කරලා දෙවෙනි ධ්‍යානෙ උපදවනවා. ඒකක් පස් ආකාරයකින් වශී කරලා ඒ සෑහීමටපත් වුණාට පස්සේ ඒ ධ්‍යානාංග බලලා ප්‍රීතිය ඕලාරිකත්වයේ සලකලා සුඛ ඒකාග්‍රතාව දෙක සහිත තුන්වෙනි ධ්‍යානයටපත් වෙනවා. එහිදී තුන්වෙනි ධ්‍යානයත් නිසි හැටියට පස් ආකාරයකින් වශී කරගෙන ඒ සුඛ වේදනාවේ තියෙන ඖදාරිකත්වය මෙනෙහි කරලා උපේක්ඛා ඒකාග්‍රතාව දෙකේ සාන්ත බව මෙනෙහි කරමින් චතුර්ථ ධ්‍යාන සමාදිනවා. මේ වචනින් මෙහෙම කියුවාට මේක බොහොම ගැඹීර තත්ත්වය. අපි ආරාධනා කරන මේ තරම් ගවේෂණය කරන පින්නතුන් මේ සම්බන්ධ ප්‍රගුණ කරගත් නිසි කෘතහස්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් මේ ධ්‍යාන වඩන්න පිළිඹෙත්වා යොමු වෙත්වා කියලා මම ආරාධනා කරනවා. මම හිතන්නේ තාම ප්‍රමාණවත් පිළිතුරක් අපේ හන්තරෙන් ලැබුණා. අපි ඊළඟ අපේ හිතවතට අවස්ථාව ලබා දෙමු ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. අවසරයි අපි හාමුදුරනේ මම පාරමාපටිගමෙන් සුසිලා නන්දිනී කතා කරන්නේ. හාමුදුරනේ මම හැම වෙලාවෙම මෙහෙ කරනවා ශනියක් පාසා කැඩි කැඩි බිනි බිනි වෙනස් වෙන නාම රූප සමුදායක් මිස මම මාගිය කියලා පුජ්‍යලයක් නොමැති බව මම හොඳින් විශ්වාස කරනවා. ඒ වගේම ශලායතන වලින් අප ගන්නා අරමුණු වල ගැටීම නිසා වේදනාව හටගන්නා බවත් මට වැටහෙනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට අරමුණු හා නොගැටී සිටීමට වෑයම් කරනවා. ඒ කාමතුරට ඒක මුගක් අපහසුයි. ඒ වගේම කෙනෙක්ගෙන් යම් කිසි වරදක් හරි නැත්නම් මට කිසියම් මේ විදවීමක් ඇති වුණාම මට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවට මම හිතන්නේ වෙහෙසෙනවා, ඇයි මම මාගේ කියලා පුජ්‍යලේ නැත්නම් කෙනෙක් නැත්නම් මම ඇයි ඒ වගේ වේදනාවක් ඇති කරගන්නේ කියලා. ඉතින් මම ඔබ වහන්සේගෙන් අහන්නේ මා තුළ මේ පවතින්නේ සක්කාය දිට්ඨියද? ඒ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට මම කලින්දේ කුමක්ද කියන එකයි මගේ ගැටලුව වෙන්නේ. ඉතින් හාමුදුරනේ මම ඊට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ හඳුනේ මේ ප්‍රශ්න මාලාවෙන් හොඳම ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇහුවේ මේ මමය මාගේ කියන தත්ත්වේ නැති කරගත්තොත් තමයි මේ භාවනාවේ උත්තරීතර ප්‍රතිඵලය ලැබෙන්නේ. අපේ සුසිල රන්දනී මහත්මියට මේ ගැටලුව විසඳ ගන්න අපේ හඳුරෝ උදව්වක් කරන්න. තෙරුවන් සරණයි. සැබවින්ම බෞද්ධයෙක් විසින් කළ යුතු උසස්ම අර්ථයේ තමයි මම මාගේ කියන මේ හැඟීම දුරු කරන හැටියට හිතේ නුවණ දියුණු කිරීම. ඒකාර දසනාථකර ධර්මයන්ගෙන් දහවැන්න වෙනවා. එතකොට මෙහිදී සලකා ගන්නට ඕනේ දැන් අපේ බොහෝ බෞද්ධයෝ ওই විදිහට භාවනා කරනවා. ඒ භාවනා කිරීම අපි හඳුන්වනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. සැබෑ භාවනාව නොවේ. යෝනිසෝ මනසිකාරී කියන්නේ අපි අහලා තියෙනවා සුතමේ වශයෙන් මේ නාම රූප දෙකක් ස්කන්ධ පහක් ආයතන 12ක් ධාතු 18ක් කියලා මේ විදිහට අපි දන්නවා අහලා. ඒ අහලා තියෙන නිසා හිතනවා මම මාගේ කියලා දෙයක් නැහැ මෙතන ඇති වෙන්නේ නැති වෙන නාම රූප දෙක කියලා අපි හිතනවා කියනවා. හැබැයි මේක යෝනිසෝ මනසිකාරයයි. ඒක සම්පූර්ණයෙන් විපස්සනාට බැස ගැනීමක් නොව විපස්සනාව ගැන වටහා ගැනීමක්.
ඒක නිසා එතෙන්දී ඒ විදිහට හිතාගෙන ඉන්න අතරත තමන්ගේ හිතට ගතට නොගැලපෙන දෙයක් කෙනකොට එයින් හිතේ වේදනාවක් එන්නේ සැබෙන විපස්සනාවට බැසගෙන නැති නිසායි. එනිසා අපි ආරාධනා කරන එවැනි පින්නතුන්ද යෝනිසෝ මනසිකාරය බොහොම හොඳයි. ඒ යෝනිසෝ මනසිකාරය දියුණු කටයුතුයි. ඒ කියන්නේ හැම දෙයක් ගැනම යථා තත්ත්වය ගැන හිතා බැලීම. ඊට පස්සේ තමා කැමති නම් ඒ නිසිසේ ප්‍රයෝජන ගැනීමට නම් සක්කාදිට්ඨියාදී මේ දිට්ඨිගත සිත් නූපදවනු පිණිස නම් කළ යුතු වන්නේ චිත්තේ පාග්‍රතා උපදවාගෙන නිසිසේ අර නාම රූප ධර්මයන් නුවණින් දකින්ද, කියන්නේ විපස්සනා ඥාන ආලෝකයෙන් දකින්ද පුරුදු වෙන්නට ඕනේ. එසේ පුරුදු වීමේදී දිට්ඨි විසුද්ධි කියන ඔය නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනකොට තමයි සක්කාදිට්ඨිය යටපත් වෙන්නේ. ප්‍රහාණය වීම නෙමෙයි, තදංග වශයෙන් යටපත් වෙනවා. ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගයට පත් වෙන කොටයි. එතකම් මේක බලපානවා. එනිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා, දැනට තියෙන වැටීම බොහොම වැදගත්. ඉදිරියට තව හිතේ සමාධියක් වැඩි දියුණු කරමින් ගැඹුරට නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත වෙත්වා කියලා මම ආරාධනා කරනවා. එහෙමයි අපේ හන්දනේ. සමාජය අපි ජීවත් වෙනකොට අටලෝ දහම කියලා හොඳ නරක දෙකම අපිට මුණ දෙන්න වෙනවා. ප්‍රශංසා කරනවාට අපි කැමති වගේම නිନ୍ଦා කරනවාට අකමැති. මේ දෙක සමව හිතන්න පුළුවන් තරමට තමන්ගේ අත්දැකීම් බවට පත් කරගන්න පුළුවන් නම් භාවනාවට පෙරම තමන්ට පුළුවන්කමක් වෙනවා මේ වයින් මානසික සුවයක් ලබා ගන්න. ඒවා ඉවසීමෙන් ආත්ම ශක්තියෙන් ලබා ගත යුතු දේවල්. එහි පිටලා භාවනාව දිනු කර ගැනීම වඩාත් පහසු වෙන්න පුළුවන්. ඇත්ත. එහෙමයි. අපි අපේ ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙමු. කතා කරන්න ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. ආන්දනේ මට දැනගන්න ඕනේ මේ භාවනා ගැනීමදී තොරව ආධිෂ්ඨානික මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නිවන් දකින්න බැරිද කියලා. මට අන්නේ පොඩ්ඩක් ඉස්සර කරගන්න පුළුවන් නම් මොකද භාවනා කිරීමදී තොරව ආධිෂ්ඨානික මාර්ගය ඔස්සේ මේ ගමන් කරන ඒ විදිහට ප්‍රතිපත්ති කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා එතන මම අහලා තියෙනවා. මම හිතන්නේ විල්සන් මහත්මයාගේ ගැටලුව පැහැදිලි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කොච්චර තියෙනවද කියලා අපිට අපේ හන්දරෙන් දැනගන්න පුළුවන්. ඇත්ත වශයෙන් ඒ සම්බන්ධව අපි පැහැදිලි කළ යුතු මෙහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර භාවනාවක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේම භාවනාවයි. ඒ කියන්නේ ප්‍රඥා භාවනා, පළමුවෙන් සීලය භාවනා වශයෙන් වඩනවා, සමාධිය භාවනා වශයෙන් වඩනවා, ප්‍රඥා භාවනා වශයෙන් වඩනවා. ඒ සඳහා වාඩි වෙලා ඉන්න කියන කතාව නේ මෙතන කියන්නේ. සිව් ඉරියව්වේම තමන් නිින්දෙන් නැති නිදාගත්තේ නැති අවදීන් ඉන්නේ හැම විටම මේ කියන්නේ ಗುಣධර්ම ටික හරියට වැඩෙනවා නම් එයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඒ භාවනාව වශයෙන් වැඩි යුතුවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක 아무තින් භාවනාව වෙනයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනයි කිව්වොත් ඒක ධර්මෙ නෙවෙයි. ඒ නිසා භාවනාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවෙන දේ අපේ ලෞකික ඔය කියනවා මේ විසුද්ධි හයක් කියන ලෞකික වශයෙන් ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඒ හැම එකකින්ම කෙරෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු වීමයි. මම නිදසුනක් කියනවා. දැන් අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කියනකොට අපේ සිතේ කුසල චිත්ත වේති රාශියක් පහළ වෙනවා. ඒ සියල්ල අරමුණු කරගෙන තියෙන්නේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒකාන්තයෙන් සත්‍ය වූ විද්‍යමාන වූ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අපේ සිතේ පහළ වෙන ආභෝධයේ සම්මා දිට්ඨියයි. ඒ කියන්නේ අමෝහචෛසිකේ. එවාගේ මෙහි තියෙනවා අපේ සිත උනන්දු කරන විතර්කය. ඒක සම්මා සංකල්පනාවයි. එහෙම ඒ සිත්තේ වල තියෙනවා උත්සාහය. ඒක සම්මා වායාමයයි. ඒ නමස්කාරය කියන වෙලාවේ අපේ කුසල සිහිය තියෙනවා. ඒක සම්මා සතියයි. එවගේ මේ මොහොතේදී එම අරමුණේ අපේ හිත තැන්පත් තියෙනවා. ඒක සම්මා සමාධියයි. වචනින් කියනවා නම් සම්මා වාචා මාර්ගාංගයක් තියෙනවා. දොහොත් නංගා වදිනකොට සම්මා කම්මන්තියක් තියෙනවා. එවගේ මේ මොහොතේ පිරිසුදු සිතින් නිසා සම්මා ආජීවයක් තියෙනවා. බලන්න කොච්චරද නමස්කාර කරන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගික භාවනාවක්. එනිසා මේ භාවනාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙකක් නොව එකක් බව අපි කරුණාවෙන් මතක් කරනවා. එහෙමයි. ඊටාම සරල බෙදීමක් තියෙනනේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් භාවනා මාර්ගයේ, නිවන් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා චිත ගන්නකොට
ඒ අංග තුන අන්තර්ගත වෙලා තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අද උදේ ඉඳලම කතා කරලා ටිකක් කතා කරන්න පස්සකම තියෙද්දි මේ අමුතු කතාවකින් මම කතා කරන්නේ. ඒ වුණත් අපි අපේ සාමිනාසගේ සාකච්ඡාව හොඳින් කරගෙන යන්න උත්සාහ කරමු. අපේ ඊළඟ අසන්න බලාපොරොත්තු වෙන අපෙන් අවස්ථාවක් ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න කෙටියෙන්. නැහැ පාලි පාලි පරිමාව සුගතස් මහත්මයාගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි හැමදේ පළවෙනි ප්‍රශ්නේ අද අපේ සාකච්ඡාවට අදාළයි. රහත් වීමට පෙර පින් අවශ්‍යද නැද්ද? කෙටියෙන් පැහැදිලි කරන්න. පෙරවන් සරණයි පෙර පින් කියන්නේ එතකොට මේ සංසාරයේදී අපි සමාත කල්ප ගණන් සිත දියුණු කරගන්නාද බෝධිපාක් ධර්මයන් ඇති බවයි. බෝධිපාක් ධර්මයන් පුරාණයක් නම් පෙර ජාති ජාතින් හිදී මේ ජීවිතය අපි කොච්චර මහන්සි ගත්තත් මාර්ගඵල ලැබෙන්නේ නැති බව අපට පැහැදිලියි. සමාරියට කියනවා මේ සතරපද ගාථාවක් තරම් කෙටි බණක් ඇසූ පමණින් රහත් වෙලා තියෙනවා නේද? ඒ මොහොතේම තිසරණේ පිහිටියේ නැහැ, පන්සිල් පිහිටියේ නැහැ, කොහොමද රහත් වුණේ කියලා අහනවා. සැබලෙම ඒ ඇත්තෝ කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ඈත සිටන් තමන්ගේ සිතේ බෝධිපාක්ෂ ධර්ම සංඛ්‍යාත පාරමී කුසල් පාරමී පින් වැඩි දියුණු කරගෙන ආපු පිරිසයි ඒ වගේ සුළු මොහොතකදී මාර්ගඵල ලබන්නේ. එනිසා අප විසින් කළ යුතු වන්නේ අදාද රහත් වෙන්න ඕනි කියන ප්‍රතිඵලය ගැන උත්සාහවන්ත වීම නෙමෙයි, යම් මාර්ගයක් අනුගමනය කිරීමෙන්ද රහත් වෙන්නේ ඒ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කර ගැනීමයි. ඒක නිසා අද කාලේ රහත් වෙන්න පෙරපින් අවශ්‍ය නැහැ කිව්වොත් ඒක වැරදි. ඒ කියන්නේ පෙරපින් කියන්නේ සසරදී පුරුදු කර ගන්නා ලද පාරමී සංඛ්‍යාත කුසල ධර්මයන්. අපි ඒක බෝධිපාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා. පාරමී කියන්නේ ඒ ධර්ම සම්භාරයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ අන්තර්ගත ධර්මයයි. එනිසා පූර්ව ජාති ජාතීන් එදී ඒ උසස් කුසල්, ඒ කියන්නේ විවට්ට ගාමිනී කුසල් කියලා වැඩ කියන්නේ. විවට්ට ගාමිනී කියන්නේ නිවන් ප්‍රේස රැස් කර ගන්න කුසල්. ඒවා සසරදී භාවිතා කළ සිත දියුණු කරමින් ණයටයි මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අපි හන්දේ දෙවෙනි ප්‍රශ්නයේ සුගතස් මහත්මයාගේ මං කෙටි පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා සරල ගැටලුවක් නිසා. පින්පව් සහ කුසල කුසල් එකක්ද කියලා නැහැ දෙකක්. පින් කියන්නේ හොඳ වැඩ, චාරිත්‍ර ධර්ම, චාරිත්‍ර සීලය කියලා අපිට වෙන් කරලා තිබෙන්නේ ඒ පුණ්‍ය කර්ම කටයුතු වලදී. කුසල් කියලා කියන්නේ අකුසල් වලින් වළකින විට මානසිකව අපේ චිත්ත සංතානයේ ඇති වෙන විරති ශක්තිය. ඒ නිසා මේ දෙක එකට යන්නට ඕනේ. විරතියෙන් පමණක් යමක් කෙරෙන්නේ නැහැ, චාරිත්‍රයෙන් පමණක් යමක් කෙරෙන්නේ නැහැ. පවෙන් වළකිනකොට පුණ්‍ය පක්ෂයේ සංවර්ධනය කරන්නට ඕනේ. එතකොට අර විරමණය සමග අධ්‍යාත්මික ශක්තිය වැඩෙනවා, සීලය අංග සම්පූර්ණ වෙනවා. මේ සරල ගැටලුව මම හිතන්නේ මිට වඩා විස්තර කළ යුතු නෑ. මාචාර්යතුමාට මම ඒ ගැන මගේ හැඟීම දෙන්නට ඕන. එහෙමයි. මොකද මේක වැදගත් සාකච්ඡා. මොකද මගෙන් බොහෝ දෙනෙක් මේ ගැන ප්‍රශ්න කරනවා. මේ පිස්තරත් ගුවන් විදුලියේදී මගෙන් ඕක අහලා මම උත්තර දීලා තියෙනවා. ඒක අනිත් පැත්ත. මට මතකයි බුදුරජාණන් උත්තරේ අභිධර්මයේදී තියෙන්නේ කුසල චේතනා සහ පුණ්‍ය චේතනා කියන එක. ඒක මෙහෙමයි ගණන් ගන්න ඕනේ. දැන් අපි පුණ්‍ය කියන වචනයයි කුසල කියන වචනයයි විග්‍රහ කරන්නේ කොහොමද? හදයන් පුනා කීතේ පුඤ්ඤං චිත්තසංතානේ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වන්සෙන්ති ති කුසලා. සිතේ අකුසල නැසන්නේ කුසල. එතකොට මේක එකම සිතක පෙරපස නොවේ සිදුවෙන ක්‍රියාකාරී දෙකක්. නිදසුනක් මම කියන්නම්, මේක ආරම්භය මම දන්න නිසා. ඒ කියන්නේ බොහෝම උගත් බහුශ්‍රක අපේ ලොකු හාමුදුරු කෙනෙක් තමයි මේක දෙකක් කියලා හඳුන්වන්නේ. උන්වහන්සේගේ ධම්සභා මණ්ඩපයේදී මම මේක කිව්වා. උන්වහන්සේ තිස සරල කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් මේකේ නිදසුන් කියලා මෙහෙමයි, මම පහනක් දැල්වෙනවා අඳුරු කාමරයක. මේ පහන දැල්වීමේදී කරුණු දෙකක් එකවර සිද්ධ වෙනවා. අඳුර නැසීමයි එළියේ පැතිරීමයි. අඳුර නැසෙන අර්ථයෙන් මේ පහනට අපි කියනවා තමෝ නුදං, තමදං සිහි කියලා.
එළියේ පැතිරෙනාර්ථය මේකට කියනවා දීපෝ පදීපෝ පජ්ජෝතු. සිංහලෙන් පහන කියන්නේ ඒ එළියේ පැතිරෙනාර්ථයෙන්. එතකොට මේ ක්‍රියාකාරී දෙක එක සිතකින් සිද්ධ වුනේ. එතකොට දැන් මෙහිදී මම විග්‍රහ කරන අර්ථය මේකයි. සංසාර කියන්නේ මේ දිව්‍ය මානුෂාගේ සසර සැපේ පතලා කරන යහපත් දෙයක් තියෙනම් ඒකට කියනවා වත්ගාමිනී පින, වත්ගාමිනී කුසලය. නිර්වාණය සඳහා කෙලෙසුන් නැසා මඟඵල නිවන් සුව ලැබුණු පිණිස කරන දෙයට කියනවා විවත්ගාමිනී කුසල්, විවත්ගාමිනී පින කියලා. එනිසා දෙකම එක වචනෙන් එකම කාරණේ වචන දෙකෙන් හඳුන්වන්නට පුළුවනි. ඉතින් ඒක මගේ පිළිගැනීමයි, මම ඒක ග්‍රන්ථ පරිහරණයෙන් ලබාගත් අර්ථ විවරණයයි. ඒ ගැන දැන් අද බොහෝ දේශකයන් වහන්සේලා මේක දෙකක් හැටියට කියන බං අහලා තියෙනවා. එයි මම අර වචන දෙකම තමයි ඉතින් කියන්නේ. වත්තගාමිනී සංසාර පාක්ෂික පුණ්‍යය, විවත්තගාමිනී නිර්වාණ පාක්ෂික කුසලය කියලා තමයි මේක බොහෝ විට පැහැදිලි කරන්නේ. ඔව්. නමුත් මේ පින කියන එක දෙකටමයි තියෙන්නේ. එහෙමයි. අපි සුගද්දාස මහත්මයාගේ ගැටළු හොඳට සාකච්ඡා වුණා කියලා මම සතුටු වෙනවා. ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් කරුණාකර ප්‍රශ්න අහන්න දෙකටි. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. මම කරුණාරත්න මේ ඉතින් මට කල්ටි මුකටද හම්බුනේ. මේ මම මේ විගත් පායර කල්පාවරම දෙස්තරිට භාවනා කියන්නේ භාවනා කරනවා කියලා. ඉතින් මගේ අද දෙක ගියේ එතෙන්දී මම මේ භාවනාවට වාඩි වුණා. මේ වාඩි වෙලා යනකොට ඉබ්‍රාහීම් දෙනා යන්නේ කියලා. ඉතින් මම හිතා මුලින්ම කරුණාකරලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරනවා නම් අපිට ලොකු උදව්වක්. මේ මොකද්ද? බාලාතුරු මොකද්ද සිදුවෙන්නේ කියලා මම අපිට කියන්න ඕනේ. අපි සයින්ාංශයකට පැහැදිලි කර පිළිතුරක් දෙන්න කිති. භාවනා කරන කොටත් භාවනා නොකරන වෙලාවෙදී අපේ සිත නොයෙක් නොයෙක් අරමුණු ගන්නවා. භාවනා කිරීමේදී විශේෂයෙන් අරමුණු ගන්නවා මොකද නිසංසල වෙලාවක් නිසා. ඒ වෙලාවේ සමහරු කියනවා මේ සිත අහසේ ගමන් කළා, මනෝකාය අහසේ ගමන් කළා මේ විදිහට බලන් හිටියයි කියලා. ඇත්ත වශයෙන් ඒක සිතින් අරමුණු ගැනීමක් වෙනා සිත ගමන් කිරීමක් නෑ. අර දූරංගමං ඒකචරං කියන බුද්ධ වචනේ හඳුන්වන තැන කියනවා මේ සිතට කෙසඟක්වත් යා නොහැකි කියලා. ඒ තරම් සිත මේ හෘද වස්තුව ඇසුරු කරගෙන උපදෙමින් බිඳෙමින් පවතින අසුරුසනක් ගන්න කෙටි කාලය තුළ සිත කෝටි ලක්ෂයක් වාර බිඳෙනවා. ඒ බිඳෙනීතයට ගමන් කරන්න පුළුවන්කමක් නැහැ අනාත්ම නිසා. ඒ නිසා දැන් මේ භාවනා කරද්දී හිතේ පහළ වුණේ තමන්ගේ සිත අඩ නින්දට වැටුණා. මේ අඩ නින්දේදී ඔකට කියන සමාධි නින්ද කියලා. ඇඟේ කිසි වෙනසක් නැහැ, කිරා වැටෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ අඩ නින්දක් සමාන හිතේ පැවැත්මක් නිසා ওই විදිහ අරමුණු සිදු වෙන බව අපි හොඳින් දන්නවා. ඒ නිසා ඒක සැක කරන්න දෙයක් නැහැ. ඒකේ අමුතින් මේ ධ්‍යාන ලාභයක් වත් විපස්සනා ඥාන ලාභයක් වත් නෙමේ සිහිය මන්ද භාවයට පත් වීමෙන් ඇති වෙච්චි මානසික වශයෙන් අරමුණු ගැනීම. එහෙමයි අපි හඳන්නේ. දැන් තව එක ප්‍රශ්නයකට අපිට සාකච්ඡා කරන්න කාලය තියෙනවා. ඊට පස්සේ කටයුතු දෙකක් තිබෙන නිසා අපි අපේ ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න. මාර්ගයට අනුතුරුව ඵලතික. එතකොට මෙතනදී මාර්ගයට අනුතුරුව ඵලතික නම් මම ඇත්තටම බණහන්වට ලැබුණේ නෑ. මගේ කැමේ ගෙදරාවේ මාර්ගයට අනුතුරුව ඵලතික නම් පුද්ගලෝ අට දිනක් ගැන සඳහන් වෙනවා. එතකොට මෙතනදී අට බුදුක පුද්ගලයා කියලා කියන්නේ මාර්ගයට අනුතුරුව ඵලතික නම් ඒ අත්දැකීම් කියන්නේ කොහොමද? ඒක එක අනිත් එක
පළවෙනි සෝවාන් මාර්ගයේ කාණ්ඩතුරුව සකෘදාගාමි මාර්ගයේ ආරම්භයේද එහෙම නැත්නම් මාර්ගයට පිළි පුරවින්න පුද්ගලෙක්ද කියන එක අනුමාන මම හිතනවා ජයසිංහ මහත්මයාගේ ගැටලුවට අපිට බොහොම සුළු වෙලාවක් තියෙනවා අපි හැමෝටම ඒක තියෙන පැහැදිලි කරලා දෙන්න. අත්ත වශයෙන් අෂ්ටාරි කුජල මහා සංඝ රත්නය කියලා අපි හඳුන්වනවා. මුලින් සඳහන් කළාසේම මාර්ග චitte එක චිත්තක්ෂණයයි ඊට අනතුරුව මාර්ගානන්තර ඵලසිතේ පහළ වෙනවාමයි. මෙහිදී සඳහන් කරනවා අර මාර්ගයේ සඳහා පිළිපන්න පුද්ගලයෙකුට දානයක් දීම මාර්ගස්ත්‍යාට දාන දීමේ කියලා හඳුන්වනවා අපේ අර්ථ කතාවල දේශනා පාළියේ තියෙනවා. එහිදී හැඳින්වෙනවා මෙන්න මේ පිළිතුර. ඒ කියන්නේ යම්කිසි ඊ타මත්ම මාර්ගඵල ලබන්න සමීපව විපස්සනා වඩන ස්වාමින් වහන්සේ කෙනෙක් යම්කිසි පින්දපාත චර්යාවක වැඩියා. ගෙමිදෙලුකට පෙනී හිටියා. උන්වහන්සේ තව සෝවාන් වුණේ නැහැ. මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේට දාන දෙන්න සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන අතරේ දාන දෙන්න ඉස්සර උන්වහන්සේ සෝවාන් මාර්ගයටයි ඵලයටයි දෙකටපත් වෙනවා. නමුත් උන්වහන්සේ පෙනී හිටියේ දානේ පිළිගන්න පෙනී හිටියේ මාර්ගය ලබන්න ඵලය ලබන්න ඉස්සර වෙලා. ඒ නිසා ඉරියව් මාරු කරනකොට උන්වහන්සේ සෝවාන් වෙලා ඉරියව් මාරු නොකරපු නිසා මේ මොහොතේ උන්වහන්සේ කියන මාර්ගස්ත්‍යාට දාන දෙීම කියලා. එහෙමයි අපේ අන්තරනේ මේ ප්‍රමාණයෙන් අපිට නතර කරන්න වෙන සාකච්ඡාව අන්තරනේ. විශේෂයෙන් අද මේ ධර්මදේශනය ධර්ම සාකච්ඡාවත් තුළින් ජනිත කරගන්නාද ධර්ම ශක්තිය කුසල ශක්තිය වසර 16කට පෙර අපාත්‍ය වදාළ කෝට්ටේසි දේවානන්ද ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස අපි පිරිනමනවා. අද මෙකෙක් වේලා සිදු කරගන්නාද ධර්ම දානමේ කුසලයෙන් එම පූජ්‍ය කෝට්ටේසි දේවානන්ද ස්වාමීන් වහන්සේ සසර වසන තුරු සුභති සම්පත් විඳ කෙලවර ලෝතුරා බුදු වෙත්වා කියලා අපි පින් පමුණුවනවා. එහෙමයි අපිට මේ අගනා සාකච්ඡාව සහ ධර්ම දේශනාව ලබා දුන්න ආවිනේ හරි ධම්ම හිංකාරණ වහන්සේටත් මෙතෙක් මේට සවන් දීලා පින් රැස් කරගත්ත ඔබ හැම දිනටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡා මේ ඉදීම කරනවා.